අහෝ කේදවාචකයක මහත මෛත්‍රීපාල සිරිසේන මහත්තය දැන් දේශපාලන විගණමක් වෙලා. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ එක කට්ටියක් විපක්ෂ වාඩි වෙලා ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිලා ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරනවා. මේක දේශපාලන විගණමක් නෙමෙයිද? අද දේශපාලන ප්‍රහසනයක් බවට පත් වෙලා මෛත්‍රීපාල ඒකේ ප්‍රධාන චරිතයේ රඟපාන නළුව බවට පත් වෙනවා. රටෙන් මතක හිටවන්න බෑනේ. මිනිසුන්ට ඕන දෙයක් පිට රට ගන්න ගිහිල්ලා ලංකාව පුරා ගිහිල්ලා කියවන්න පුළුවන්. රටේ බෝක්කුවක්වත් හදලා නැති මිනිස්සු අද කටෙන් බතල හිටවනවා. දැන් සජි ප්‍රේමදාස මහත්තයාගේ සජපය කුලම් පුරවපු බැලුම් බෝලයක් වගේ පුම්බලා පෙන්වනවා විතරයි. මේක ඇතුලේ මද ටික දැන් ටික 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 මෙහෙට ගැලවිලා එන්න පටන් ගන්න දෙනවා. ඉතින් ඉදිරියේදී තවත් ගැලවිලායි අපිට කිසිම ගැටලුවක් නැහැ. සජි ප්‍රේමදාස මහත්මයාට පෙර ආපු මහගෙදරට ආපහු එන්නට පුළුවන් වෙන වෙන තැන් තැන් වල කුලියර ගෙවල් වල ලගිනෝට වැඩි. මං අහගෙන ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවේ සමාජිකයෙක් කියනවා මේ අපි මේ පාළු ගෙවල් වල වළම් බිඳිනවා කියලා. අපිට පාළු ගෙවල් වල වළම් බිඳින්න අවස්ථාවක් නැහැ. දැන් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා හත් පාරක් මොවුන්ට කතා කරලා තියෙනවා ඕනෑම රූපවාහිනී නාලිකාවකට අපේ ආර්ථික කමිටුවයි ඒගොල්ලෝගේ ආර්ථික කමිටුවයි එන්න කියලා විවාදයකට. මීට පෙර මේ රටේ සිදුවෙච්ච සියලුම මැතිවරණ වලින් පස්සේ පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම මොකද්ද කරන්නේ? ප්‍රතිවාදියන්ගෙන් පළිගන්න. තමන්ට පක්ෂපාතී රාජ්‍ය නිලධාරීන් ලං කරගන්නවා. තමන්ට වෙනස් අදහස් දරන රාජ්‍ය නිලධාරීන් එලෝ ගන්නවා. තමන්ට ඡන්දය දුන්න තමන්ට වැඩ කරා කියපු පාක්ෂිකයන්ට වරප්‍රසාද බෙදනවා. අනිත් අයව කොන් කරනවා. මාරුවෙන් මාරුවට ඕක වෙනවා. මාලිමාවේ පිටිපස්සෙන්නේ ඉතින් ජනතා විමුක්ති පෙරමුණනේ. දැන් කැරලි දෙකක් ගහපු පක්ෂයක්. ඒ කාලෙත් ඇත්තෙන්ම රටේ ආර්ථිකයට විශාල බලපෑමක් කරපු කණ්ඩායමක්. 88 89 කරපු අපරාධ ගැන. ඇත්තෙන්ම එතන දැන් සුදන වෙලා දැන් අනිත් කට්ටියට ඇඟිල්ල දික් කර කර මේගොල්ලන් තමයි රට කෑවේ කියලා ඡන්දයක් දිනා ගන්න තමයි ඉතින් මේ කට්ටිය හදන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ බලයේ ඉල්ලගෙන ගේන්ගෙට යනවා. ඒ වගේම විපක්ෂය ගේන්ගෙට යනවා. ඇයි ආණ්ඩුවේ අපි අපේ ප්‍රමුඛතාවය රට ගොඩනගාගෙන එන මේ අවස්ථාවේදී තමුන්නාසයට යම් සහනයක් වගේම යම් සංවර්ධනයක් අපි දායක කරලා දෙන්නට ඒක තමයි අපේ ප්‍රමුඛතාවය.